ආසාදිතිය ප්‍රමාණය මේ වෙනකොට අඩු වෙමින් පවතිනවා. හැබැයි අපි කියන්නේ අඩු වෙලා කියලා අඩු වෙමින් පවතිනවා. ඒ කියන්නේ ආසාදිතයන් වැඩි වීමේ ශීඝ්‍රතාවය අඩු වෙලා කිව්වොත් විද්‍යාත්මකව ඒක හරියටම හරි. අපි ඒකට පැහැදිලිව හඳුනාගත්ත කාරණා තුනක් තියෙනවා. එකක් ශීඝ්‍ර ලෙස ඉන්නත ලබා ගැනීම හේතු වෙනවා. දෙවැනි එක තමයි කොළඹ ජනගහණයෙන් වැඩි ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වෙලා තිබීමත් ඒකට හේතු වෙනවා. මොකද කොවිඩ් ආසාදනය වෙන්න ආසාදින ආසාදනය නොවෙච්ච රෝගියෙක් ඉන්නට ඕනේ. විශේෂයෙන්ම ඒ ප්‍රභේදයම මේ වෙනකොට කොළඹ ජනගහණයෙන් වැඩි ප්‍රමාණයකට කොවිඩ් ඩෙල්ටා ආසාදනය වෙලා කියලා අපිට උපකල්පනය කරන්නට පුළුවන්. මේක උපකල්පන විතරයි. මොකද රටේ විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ වගේම මේකට බලපාන ප්‍රබල තව හේතුවක් තියෙනවා. ඒ ප්‍රබල හේතුව තමයි ලංකාවේ පරීක්ෂණ ක්‍රියාවලිය හරියට කරන්නේ නැති එක. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා කොළඹ කොවිඩ් අඩු වෙන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. මේ හේතු තුනම අමතක කරන්න කාටවත් බෑ. එන්නත් කරන්නේ ධනාත්මකව තිබ්බට විශේෂයෙන්ම රෝගයේ වැඩි දෙනෙකුට වැළඳීම කියන කාරණාව මේ වෙලාවේ ධනාත්මකව තිබ්බට ඒක දීර්ඝකාලීන ධනාත්මක තත්වයක් නෙවෙයි. ඊළඟට අපි පරීක්ෂණ ප්‍රමාණය කොවිඩ් අඩු වෙන වේගයට වඩා ශීඝ්‍රයෙන් අඩු කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රබලයි. ඒ නිසා අපි රටට කියන්නේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ වැරදි මතවාදයකට යන්න එපා. තවම අපිට මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක සිතුවිල්ලකට විද්‍යාත්මක වார்த்தාවකට විද්‍යාත්මක පුරෝකථනයකට එන්න කාලය මදි. ඒ නිසා මේ පරීක්ෂණ ප්‍රමාණය පිළිබඳව රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට මේ පරීක්ෂණ ප්‍රමාණය අඩු කරලා අපිට මේ වෙලාවේ වසංගතය පිළිබඳව විද්‍යාත්මකව පුරෝකථනය කරගන්න තියෙන ඉඩකඩ නැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාව වග කියන්නට ඕනේ. රසායනාගාර සේවාවේ ප්‍රතිපත්ති තීරකය වග කියන්නට ඕනේ. මොකද අපි ධනාත්මක කාරණා දෙකක් ඉස්සරහට ගෙනල්ලා තියෙද්දි නැවත වතාවක් අපිට අවිධිමත් තීරණ ගන්න වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාව නිවැරදි විදියට රටේ පරීක්ෂණ ධාරිතාව කරලා මේ අඩුවීම හරි විදියටම අඩුුනේ කුමක් නිසාද යන්න පිළිබඳව හෙළිදරව් කරගන්නට නොහැකි තත්ත්වයක් රට තුල ඇති කිරීම. ඒ කියන්නේ විද්‍යාත්මක තත්ත්වයක් රට තුල ප්‍රකාශ නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම කියන කාරණාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ අංශවල බලධාරීන් වග කියන්නට ඕනි කියන එකයි අපි කියන්නේ.